මේ පිළිබඳව ජනතාව දැනගත යුතු තවත් කරුණු රැසක් විගණකාධිපතිවරයා සිය 2022 වාර්ෂික වාර්තාවෙන් හෙළිකර පාර්ලිමේන්තුවට ලබා දී තිබුණා. සීනි ආනයනය මෙරට ආරම්භ කරන්නේ 1974 දී මෙට්‍රික් ටොන් 46ක් පමණ ගෙන්වීමෙන් එයට මුල පුරා තිබෙනවා. එලෙස ආරම්භ වූ සීනි ආනයනය දැන් මාසිකව සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කෙරෙනවා. වාර්ෂික දළ අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 106ක්. ඒ අනුව 2020 වසරේදී මෙට්‍රික් ටොන් 596,000ක් ගෙන්වනු ලබනවා. මෙන්න මේ හෙළිදරව් කිරීමවලට අමතරව සාමාන්‍යයෙන් මාසික දේශීය සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4,359ක් බවත් සඳහන් කර තිබෙනවා. මේ කරුණු අනුව අපට ඉතාම වැදගත් දෙයක් හෙළි වී තිබෙනවා. ඒ 1974ට පෙර ශ්‍රී ලංකාව සීනි වලින් ස්වයංපෝෂිත වී තිබූ බවය. මෙයින් අදහස් කෙරෙන්නේ සීනි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට දේශීය වෙනත් විකල්පයක්ද තිබූ බවය. අපේ පෙරන්නන්ගේ අත්දැකීම් අනුව ගෘහස්ත මට්ටමින් කිතුල්, පොල්, තල් ආදියෙන් කළ පැණි හකුරු කර්මාන්තයක් වෙනමම තිබුණා. උක් පැණි විරිකා සක්කර නමින් හැඳින්වෙන හකුරු නිෂ්පාදනය කළා. මෙන්න මේ නිසා එක එල්ලේම සීනි අවශ්‍යතාව අඩු මට්ටමක පැවතුණා. අමතරව අවශ්‍ය සීනි ටික කන්තලේ සහ හිඟුරාණ කර්මාන්ත ශාලාවලින් නිෂ්පාදනය කළා. ඒ සියල්ලටම කණකොකා හැඳීම ආරම්භ වුණා. ගෘහ කර්මාන්ත පමණක් නෙවෙයි කන්තලේ සහ හිඟුරාණ කර්මාන්ත ශාලාත් කඩා වැටීමකට සැලැස්සුවා. සෙවනගල පැලවත්ත ආදී කර්මාන්ත ශාලා ආරම්භ කර කෙටි කාලයකින් විනාශ වීමට ඉඩ හැරියා. මේ තුලින් රුපියල් කෝටි 1670ක සීනි බදු කොල්ලයක් සිදු කරන ලද බව ජනතාව දන්නවා. එහෙත් නොදන්නා ප්‍රසිද්ධ රහසක් සීනි ආනයනය තුල තවත් පැත්තකින් තිබෙනවා. මෙට්‍රික් ටොන් 596,000ක් ආනයනය කරනවා කියන්නේ කිලෝග්‍රෑම් වලින් නම් 9,60,000,000ක්ය. සීනි කිලෝග්‍රෑම් එකකින් රුපියල්ක කොමිස් මුදලක් කාට හෝ යන්නේ යයි ගණන් බැලුවොත් රුපියල් 59,60,000ක්ය. ජනතාවට සීනි තිත්තවීමේ රහස හෙළින වූ මෙවැනි තැන්වලද තිබෙන්නේය.